කරුණක් මේක අලුත් සොයා ගැනීමක් නෙමෙයි මේ වසර කීපයකට කලින් රනිල් වික්‍රමසිංහ අපේ නායකතුමා ඒ වගේම යුරෝපයේ සහ ඇමරිකාවේ විවිධ මැතිවරණවලදී බොහෝ අපේක්ෂකයන් නිරතුරුව පාවිච්චි කරන කැම්පේන් බස් නැත්නම් මැතිවරණ ප්‍රචාරක බස් රථය කියන සංකල්පය පාවිච්චි කරා මේක ලාභදායකයි පහසුයි වැඩි පිරිසකට මාත් එක්ක යන්න පුළුවන් මගේ මාධ්‍ය කණ්ඩායම් මගේ කිට්ටු ආධාරකරුවන් කාර්ය මණ්ඩලය සහ මගේ ක්‍රියාකාරකයන් විශාල පිරිසකට එක්වර මාත් එක්ක යන්න පුළුවන්කම තියෙනවා මම ඊයේ දිනේ මේ අත්හදා බැලුවා දැන් ඒ වගේම වැදගත්ම කරුණක් තමයි මේ මෙම සරසන ලද වාහනයක් ඕනම අපේක්ෂකයෙකුට භාවිත කරන්න පුළුවන් ඉතින් බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ තමන්ගේ මෝටර් රථය නැත්නම් ජීප් රථය මම කල්පනා කරා සරසන ලද මේ බස් රථය මගේ මැතිවරණ ව්‍යාපාරයේ මා පාවිච්චි කරන මා පෞද්ගලිකව පාවිච්චි කරන වාහනේ බවට පත් කරන්න සරසුන්ගත ක්‍රමානුකූලව සැලසුම් කරන ලද මැතිවරණ ව්‍යාපාරයක් මට තිබෙනවා ඒ ක්‍රමානුකූලව සැලසුම් කරන ලද මැතිවරණ ව්‍යාපාරය තුල රැස්වීමෙන් රැස්වීමට යන්නත් ඒ වගේම ප්‍රචාරක පත්‍රිකා බෙදෙන විවිධ ස්ථානවලට එහා සම්බන්ධ කණ්ඩායම් සමග යන්නත් මම මේ බස් රථය පාවිච්චි කරනවා මේක ලාභයි මේක අඩු වේදම් සහිතයි ඒ වගේම වැඩි පිරිසකට මගේ අංකය සහ ලකුණ කෙරෙහි අවධානය යොමු කරන්න මෙය මෙමගින් පුළුවන්කම ලැබෙනවා ඒ වගේම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන්න පවා මේ බස් රථය තුල ඉඩ පහසුව තිබෙනවා මේක ඉතා නවීන ලෙස නවීකරණය කරන බස් රථයක් නෙමෙයි මෙවැනි කෙටි කාලීන ඡන්ද ව්‍යාපාරයකට එලෙස සම්පූර්ණ වශයෙන් නවීකරණය කිරීම අනවශ්‍ය වේදමක් කියලා මම හිතුවා නමුත් ඒ අවශ්‍ය කරන මූලික දේවල් මේ බස් රථය තුල තිබෙනවා ඒ වගේම මම විශේෂයෙන්ම කියන්න කැමති මේ ඡන්ද ව්‍යාපාරේ මේ කළුතර දිස්ත්‍රික්කේ ඉතාම සුවිශේෂ වර්ධනයක් ඉතාම කෙටි කාලයකින් ලබා ගන්න අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. මැතිවරණේ නාම යෝජනා දිනේම අපි බලාපොරොත්තු නොවෙච්ච ජයග්‍රහණ දෙකක් අපිට ලැබුණා. පළවෙනි ජයග්‍රහණය තමයි බුලත්කොළේ සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් හිටපු ඇමතිවරු දෙදෙනෙක්ම ඒ ලයිස්තුවෙන් තරඟ නොකිරීමට තීරණය කිරීම. බුලත්කොළේ සංධානයේ හිටපු හොඳම ඒ වගේම දැනුගත්ම ඇමතිවරයෙක් තමයි නියෝජ්‍ය ඇමති නිර්මල කොතලාවල මැතිතුමා දැනුගත් කෙනෙක් යහපත් කෙනෙක් වශයෙන් ප්‍රසිද්ධියක් තිබුණු කෙනෙක් හැබැයි එතුමා නාම යෝජනා ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වුණේ නැහැ ඔහු ප්‍රකාශ කරා මෙවැනි සංධාන කණ්ඩායමක් සමග තරඟ කිරීම මට ලැජ්ජාවක් කියලා ඒ වගේම රිජිනල් කුරේ ඇමතිවරයා තරඟේ මගහැරලා ඔහු මෙවර තරම් කිරීමෙන් ඉවත් වුණා. ඔහු දැනුගත් මන්ත්‍රීවරයෙක් වශයෙන් ප්‍රසිද්ධ කෙනෙක්. අවසානයේ කළුතර දිස්ත්‍රික්කයේ ලයිස්තු ඉතුරු වෙලා ඉන්නේ අපි කවුරුත් හොඳාකාරව දන්න එනිසාම ඕන් පිළිබඳ යහපත් දේ නොව අයහපත් දේ සමාජය තුල ස්ථානගත වෙලා තියෙන අපේ රත්තරන් මැතිතුමත් ඒ වගේම වෙල්ගම් මැතිතුමත්. ඉතින් එතුමාලා නායකත්වය දරන කණ්ඩායමකට මේ දිස්ත්‍රික්කයට මේ රටට කරන්න පුළුවන් දේවල් මොනවද කියන කාරණය අපි තේරුම් ගන්න අවශ්‍යයි. අනෙක් කාරණේ තමයි ලයිස්තුවේ ඉන්නවා 13ක්. ඒ ලයිස්තුවේ ඉන්න 13 දෙනාගෙන් නිසි ලෙස තරඟ කරන සැබෑ අපේක්ෂකයෝ ඉන්න 9යි. 4 දෙනෙක්ම ඩමි. 4 දෙනෙක්ම ඩමි. 4 දෙනෙක්ම දෙන්නෙක් පෞද්ගලික ලේකම්ල එක්කෙනෙක් රියදුරෙක් එක්කෙනෙක් යම් විශේෂ සම්බන්ධයක් තියෙන කාන්තාව. 4 දෙනෙක්ම ඩමි. ඒතර අපේක්ෂකයෝ 13ක් අපේ පැත්තෙන් තරඟ කරලා ඒ අපේක්ෂකයෝ 13 දෙනාම